ජීවිතයට හරි අරමුණක් හදා ගැනීම තමන්ව කැඳවපු ඒ පරමාර්ථය දැන ගැනීම ලේසි පහසු දෙයක් නෙමෙයි. අද අපි දකිනවා මිනිස්සු ගොඩාක් තෘප්තිමත් නැහැ. විවාහ ජීවිතයක් අරන් බැලුවොත් අපි ගොඩාක් වෙලාවට අපි දකිනවා තමන් තෝරාගත්ත සහකාරයා සහකාරිය ගැන තෘප්තිමත් නැහැ. ආදරය කරන අය ගොඩාක් අපි අරගෙන බැලුවොත් ආදරය කරන ඒ දෙදෙනා තමන් ආදරය කරන කාලය තුළවත් ඒ දෙදෙනා සමග තෘප්තිමත් නැහැ. අපි අරගෙන බැලුවොත් වෘත්තියක් කරන බොහෝ අය තමන්ගේ වෘත්තියට දොස් කියනවා. තමන්ගේ වෘත්තියත් එක්ක තමන් සෑහීමකටපත් වෙන්නේ නැහැ. තෘප්තියක් නැහැ. සතුටක් නැහැ. මේ ජීවිතේ හැම ස්ථාවරයකම අපි දකිනවා බොහොම පැහැදිලිව මිනිස්සු ලොකු කලකිරීමකින් වේදනාවකින් අතෘප්තිකරව ජීවත් වෙන ආකාරය. ප්‍රමුන්තේනි තමන්ගේ ජීවිත කැඳවීම තමන් කළ යුත්තේ කුමක්ද? තමන් මේ ලෝකයට ආවේ ඇයි? තමන්ගේ අරමුණ මොකක්ද කියන කාරණාව අවබෝධ කර ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. ඒක තමන්ට තනියම කරන්නට බෑ. හරියට අපිට භාණ්ඩයක් ගත්තම ඒ භාණ්ඩයේ කැටලොග් එක එහෙම නැත්නම් ඒ ගයිඩින් බුක් එක ඒ පොත අපිට දෙනවා මේක කොයි විදියටද මොන විදියටද මේක ක්‍රියාත්මක කරන්නේ ක්‍රියාත්මක වෙන්නේ මේකෙන් මොනවද කරන්නට පුළුවන් කියලා මේ භාණ්ඩය නිර්මාණය කරපු කෙනා ඒ පිළිබඳ පැහැදිලි සවිස්තරාත්මක විස්තරයක් අපිට දෙනවා ඒ වගේම තමයි අපිට අපේ අරමුණ හොයාගන්නට අපේ ජීවිත කැඳවීම හොයාගන්නට අපි කළ යුත්තේ මොකක්ද මේ මහ පොළොව මත කියලා හොයාගන්නට මම මේ ලෝකයට ආවේ ඇයි කියලා හොයාගන්නට මාව නිර්මාණය කරපු කෙනා වෙතට මම හැරෙන්නට ඕන අහන්නට ඕන ප්‍රේමන්තේනි අද අපි දකිනවා ස්නාවක ජොම්තුමාගේ මංගල්‍ය සමරන අද දවසේදී ස්නාවක ජොම්තුමා බොහොම පැහැදිලිව තමන්ගේ ජීවිත අරමුණ අවබෝධ කරගන්නවා. තමන් මේ ලෝකයට ආවේ ඇයි තමන් මොනවද කළ යුත්තේ තමන්ගේ රාජකාරිය මොකක්ද කියන කාරණාව ඔහු හොඳ හැටි අවබෝධ කරගන්නවා. එනිසා තමයි ස්නාවක ජොම්තුමා කියන්නේ මම නෙමෙයි මෙසායා මම මෙසායාගේ මෙසියස්ගේ පෙරමග සූදානම් කරන්නට ආපු කෙනා. ප්‍රමාන්තේනි එහෙම ස්නාවක ජොම්තුමාට තමන්ගේ වගකීම තමන්ගේ අරමුණ තමන්ගේ ජීවිත කැඳවීම අවබෝධ කරගන්නට තේරුම් ගන්නට පුළුවන් වුණේ ස්නාවක ජොම්තුමා තමන්ව නිර්මාණය කරපු කෙනා සමග පවත්වා ගත්තා වූ ඒ කිට්ටු සම්බන්ධතාවය නිසා තමන්ව නිර්මාණය කරපු කෙනා සමග ඒ පවත්ව ගන්නා වූ කිට්ටු සම්බන්ධතාවය අපිව මෙහෙවනු ලබනවා මොකටද අපේ ජීවිත අරමුණ හරි කැඳවීම තෝරා බේරා ගන්නට අද ඔබ කලකිරීමින් නම් අද ඔබ කනස්සල්ලෙන් නම් අද ඔබ වෙහෙසටපත් වෙලා නම් අද ඔබ විඩාබරයි නම් අද ඔබ අතෘප්ති කරයි නම් ප්‍රමාන්තේනි ඔබ හැරෙන්නට වෙනවා ඔබව නිර්මාණය කරපු කෙනා වෙතට එනම් දෙවියන් වහන්සේ වෙතට කාලය ගත කරන්න උන්වහන්සේත් එක්ක පොඩ්ඩක් පිළිසඳරක යෙදෙන්න උන්වහන්සේත් එක්ක උන්වහන්සේ ඔබට දෙන ගයිඩ්ලයින්ස් එමෙන්නම් ඔබට දෙන ඔබගේ ජීවිතයට දෙන අවවාද අනුශාසනා සහ ඔබ ගැන කියන දේවල් වෙතට උන්වහන්සේගේ වචනය වෙතට හැරෙන්න. ඒ වචනයෙන් ඔබ හොයාගන්න ඔබේ ජීවිත අරමුණ. දෙවියන් වහන්සේ ඔබට අනාවරණය කරයි.
ඔබ උන්වහන්සේත් එක්ක බද්ධ වෙනකොට උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙනකොට උන්වහන්සේ තුල ක්‍රියාත්මක වෙනකොට උන්වහන්සේව ඔබේ ජීවිතේ ස්වාමියානන් කරගන්නකොට උන්වහන්සේව ඔබ එකම දෙවියන් කරගන්නකොට උන්වහන්සේව ඔබේ ජීවිතේ එකම අරමුණ හා පරමාර්ථය කරගන්නකොට ඔබේ ජීවිතයට ලැබෙයි ඔබ කළ යුතු දේ ස්නාවක ජොම්තුමා හරියට අවබෝධ කරගත්තා වගේ ඔබටත් හරියටම අවබෝධ කරගන්නට ප්‍රීතියෙන් ශාන්තියෙන් සමාදානයෙන් සතුටින් තෘප්තියෙන් සෞභාග්‍යයෙන් යසයිසුරින් පිරි ජීවිත ගත කරන්නට එහෙම ඔබට එවැනි වූ ජීවිතයක හිමිකාරත්වය ලැබේවා කියලා මං අද දවස ආරම්භයේදීම ඔබට ප්‍රාර්ථනා කරනවා සුබ දවසක් ජේසු පිහිටයි ආමෙන්